ස්වාමීන් වහන්සේලාට මාර්ගය පිළිබඳව කමඨාන් පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. දැනෙන්නේ නැති ප්‍රත්‍යක්ෂ කරන්න බැරි එකක් වඩන්න පුරුදු කරන්න අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා කියනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ගුරුවරුත් ඒක දේශනා කරනවා. මොකද හේතුව ප්‍රත්‍යක්ෂ කරන්න නම් කෙනෙක් ඉන්න ඕනේ. වඩන්න කෙනෙක් ඉන්න ඕනේ. පුරුදු කරන්න කෙනෙක් ඉන්න ඕනේ. හැබැයි නිරෝධ සමාපත්තිය මතු වෙනකොට නිරෝධ සමාපත්තියට ඒ ධර්මතාවය පත් වෙනකොට පුද්ගලයේ සත්‍යයේ ගැහැවිලාවත් ඉන්න බෑ. හිටියොත් ඒක වෙන්නේ නෑ. සම්පූර්ණ සත්ත්ව ස්වභාවයෙන් නිරෝධ වෙච්ච තැනක විතරයි ඒ ධර්මතාවය නිර්මාණය වෙන්නේ. එතකොට ප්‍රත්‍යක්ෂ වෙන්න බෑනේ. කෙනෙක් නෑනේ. ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නත් බෑනේ. අවබෝධ වුණා කියලා කවුද කියන්නේ? පුද්ගලයේ සත්‍යයක් නැත්තම්. එහෙනම් අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න, පුරුදු කරන්න කියන මේ වචන වලින් අදහස් කරන්නේ වෙනමම ධර්මතාවයක්. දැන් බලන්න නිරෝධය කියලා එකක් තියෙනවා. ඒ නිරෝධය තුළ තියෙන නිකලෙස් පැවත්මක් දුකක් නැති ස්වභාවයක්. එතකොට ඒක වඩන තාපසේක හරි භික්ෂුවක් හරි ඉන්නවා පුරුදු කරන කෙනෙක්. දැන් ඒ භික්ෂුවට නිරෝධ සමාපත්තිය අවබෝධ වෙලා නම් එහෙම නැත්නම් අපි කියමුකෝ නිරෝධ සමාපත්තියට පත් වෙලා කියලා. ඒ භික්ෂුන් වහන්සේ නිරෝධ සමාපත්තියට පත් වෙච්ච රාතන් වහන්සේ නමක් නම් වඩන්න පුළුවන්ද? බෑ නේද? ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්ද? ඇයි ඒක පත් වෙලානේ? එහෙනම් මේක වඩන්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කාටද? එවැනි නිරෝධ සමාපත්තියට පත් නොවෙච්ච කෙනෙකුට. හරි නේද? පත් නොවෙච්ච කෙනෙකුට මේක වඩන්න, පුරුදු කරන්න, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ප්‍රත්‍යක්ෂ කරන්න නම් පුද්ගල සත්ත්ව ස්වභාවය මමත්වයේ මාන්නය කියන එක සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ. එහෙනම් ඒක පත් වෙන කෙනෙක් නැහැ. එහෙනම් මේ වඩන්න කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න කියන එක තුල මොනවද අදහස් කරන්න කියලා කිව්වොත් නිරෝධයට සියලු කෙලෙස් අයින් වෙන්න ඕනේනේ. එතකොට සියලු කෙලෙස් එක සැනේම අයින් වෙන අවස්ථා දුර්ලභයි. එච්චර පාරමී පිරිච්ච අය මේ කාලේ වෙනකොට අඩුයි. එහෙනම් වැඩිපුර මෙනේ ටික ටික වර්ධ කරලා ටික ටික වඩලා ටික ටික ප්‍රත්‍යක්ෂ වෙලා ටික ටික අවබෝධ වෙලා ටික ටික කෙලෙස් දුර වෙන අය. ඇයි මේක පියවරෙන් පියවර තමයි යන්න වෙලා තියෙන්නේ? ඒ භික්ෂුභාවයේ රාත් බෝධිය ලැබපු ඒ උත්තමයෝ බුද්ධ කාලේ තමයි ඉඳලා තියෙන්නේ. ඒ භික්ෂුභාවයෙන් මාන උපසම්පදාව ලබන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ විතරලු. එතනින් පස්සේ කිසිම භික්ෂුවකට ඒ භික්ෂුභාවයෙන් රාත් බෝධිය දෙන්න බෑ. එහෙම වෙලා නැහැ. එහෙම වෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව සැකයක් තමයි තියෙන්නේ. ඒක වෙන්න බෑ කියන තැන තමයි ඉන්නේ. එනම් මේ නිරෝධ සමාපත්තිය කියන එක ඒ භික්ෂු භාවයෙන් ලැබෙන ක්‍රමයක්, එකපාරටම රාත් බෝධියටපත් වෙන ක්‍රමයක්, මාර්ගඵලයෙන් ඵලට ක්‍රමානුකූලව අවබෝධ වෙන ක්‍රමයක් කියලා ක්‍රම තුනක් විතර තියෙනවා. ඒකෙන් මේ කාලේ ගොඩාක් පාරමී අඩු කට්ටිය. එනම් මේ කටියට පොඩ පොඩ තමයි අවබෝධ වෙන්නේ. එනම් වඩන්න කියලා කියන්නේ තමන්ගේ තියෙන අඩුපාඩු දුර්වලකම් නිරෝධයටපත් වෙන, යටපත් වෙන ක්‍රමයක් පුරුදු කරන්න. ඒකට කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න ඇසෙන් අපිට ඇති වෙන රාග, දේශ, ලෝභ, මෝහ අඩු වෙනවා. කනෙන් ඇහුනාම අපිට ඇති වෙන කැළඹිල්ල, පටිගය, ද්වේෂය මෙන්න මේවා අඩු වෙනවා. ක්‍රියාවේ තියෙන දුර්වලකම් අඩුපාඩු, සිතිවිලි වල තියෙන අඩුපාඩු, කටේ තියෙන වාචාලකම්, අසංවරකම්, දෙතිස් කතා මෙන්න මේ දේවල් ඔක්කොම නිවැරදි වෙලා අඩු වෙලා යටපත් වෙලා ඕම ටික අපි අරගෙන අවබෝධය ලබන්න පත් වෙන්න සුදුසුකම් වලට පොඩ පොඩ ලං වෙනවා. මෙන්න මේකට පුරුදු කරනවායි කියලා කියනවා. එතකොට මේ ප්‍රත්‍යක්ෂ කරන්න කියන එක තුළ අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂ කරන්න මොනවද කරන්න ඕනේ? අන්න ඒ ඔක්කොම ටික අපි කරන්න එපාය.
මේක එකපාර්ත වෙන්නේ නැහැ නේ. එකපාර්ත වෙනවා නම් නිකනුත් රාතුම් බී වෙන්න එපාය. එකපාර්තම් පණිවිඩයක් එන්න ඕන. අද 25 දිනක් රාත් වෙලා ඒ කට්ටිය දන්නේත් නැහැ රාත් වෙලා කියලා. නිකම්ම රාත් වෙලා. අර වැස්ස එකපාර්ත කඩන් වැටෙනවා වගේ එකපාර්තම රාත් වෙලා එහෙම වෙන්නේ නැහැ. ඒ Nirodha Samapatti මතු කරන්න මෙච්චර මෙච්චර පාරමී පුරන්න ඕනේ. මේ මේ පාරමී වලට මෙච්චර මෙච්චර කාලයක් යනවා. මෙච්චර දේවල් අදන්න තියෙනවා. මෙච්චර දේවල් වඩන්න තියෙනවා. මෙච්චර දේවල් නිවැරදි වෙන්න තියෙනවා. මේ මේ දුර්වලකම් ඇදෙන්න ඕනේ. මෙන්න මේ වගේ ලොකු විෂය නිර්දේශයක් තියෙනවා Nirodha Samapatti සම්බන්ධයෙන්. සලායතන සම්පූර්ණයෙන්ම නිවැරදි කරන පාඨමාලාවක්. මෙන්න මේවා තමයි වඩන්න තියෙන්නේ, පුරුදු කරන්න තියෙන්නේ. ඒ ප්‍රත්‍යක්ෂය සඳහා ගොඩාක් දේවල් අපිට කරන්න තියෙනවා. ඒකට තමයි වඩන්න, පුරුදු කරන්න බුදුහාමුදුරු කියන මාණනේ මාර්ගය පුරුදු කරන්න කියලා කියනවා. වඩන්න කියලා කියනවා. ඒ වඩන්න කියලා කියන්නේ වඩන්න කෙනෙක් ඉන්න ඕනේ. නමුත් දැන් ඉන්නවනේ. ඉන්න කෙනාට මොනවාරි කරන්න තියෙන්න එපාය. නැත්නම් එයාට ආතතිය ඇති වෙනවා. එයාට මානසික පීඩනයක් ඇති වෙනවා. කම්මැලි වෙනවා. වැස්ස වයින්කොට ගිහලා එන කොටන්ඩ හිතෙනවා. දරුවෝ මතක් වෙනවා. ගෙදර යන්න හිතෙනවා. මේ වගේ ගොඩාක් දේවල් ඒ ඔළුවට එනවා. ඒ නිසා පුද්ගලෙක් සත්වෙක් දැන් ඉන්න නිසා වර්තමානයේ මම කියන කෙනාව එයා අල්ලගෙන ඉන්න නිසා ඒ අල්ලගෙන ඉන්න කෙනාට මොනවාරි එකක් පුරුදු කරන්න, පුහුණු කරන්න, අවබෝධ කරන්න දෙන්න ඕනේ. දුන්නොත් තමයි ඒ අල්ලගෙන ඉන්න කෙනා ටිකක් හරි බොරුල් වෙන්නේ. තදින් අල්ලගෙන ඉන්න කෙනා ටිකක් සෑල්ලුවෙන් අල්ලන් ඉන්නවා. පස්සේ අල්ලගෙන ඉන්න කෙනා අත්තරිනවා. අත්තරලා ඒ අල්ලගෙන හිටපු කෙනා බලන් ඉන්නවා. පස්සේ ආක බලා ගන්නවා. එයා ගියා. මෙන්න මේ විදිහට අර ක්‍රමානුකූලව ඒක නිවැරදි වෙන්න නම් ආයතන තේරුම් ගන්න ඕනේ. Nirodha Samapatti ප්‍රත්‍යක්ෂ වෙන්නේ පුද්ගලයාට සත්‍යවල නෙමෙයි. ඒක ධර්මතාවයක්. පුද්ගල සත්‍ය සත්ව ස්වභාවය සම්පූර්ණම නැති වෙච්ච නිසා අටගත් ධර්මතාවයක්. හැබැයි ඒක නැති වෙන්න පුද්ගල සත්ව ස්වභාවය මොකද්ද කියන එක තේරුම් ගන්න එපාය. කොහොමද ඒක නිර්මාණය වෙන්නේ කියලා තේරුම් ගන්න එපාය. ඒක නිරෝධ කරන්න මොනවාරි පුහුණුවක් ලබන්න එපාය. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා. ඇස තුළින් නිර්මාණය වෙන සත්‍යව හඳුර ගන්නවා. වචන වලින් නිර්මාණ තරයන් කතා කරනවා. කාටරි ප්‍රශංසා කරනවා. කාගරි ಗುಣ කියනවා. ඒ හැමතැනම අපි පුද්ගල සත්ව ස්වභාවය නඩත්තු කරනවද නැද්ද? මේක නිකලෙස් වලින්ද මම කතා කරන්නේ, කෙලෙස් වලින්ද කතා කරන්නේ? මම කෙලෙස් වලින්ද මේ ජීවත් වෙන්නේ, නිකලෙස් වලින්ද ජීවත් වෙන්නේ? මගේ සිතිවිලි වල මොනවද නඩත්තු වෙන්නේ කෙලෙස් වර්ග? මෙන්න මේ හැමදේම චිත්තානුපස්සනා, එතකොට කායානුපස්සනා, වේදනානුපස්සනා කියලා සතර සතිපට්ඨානයෙන් සංසන්දනය කළ වැඩුවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා කම්මන්ත වායාම, සම්මා ආජීව, සම්මා චිත්ත කියලා එහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගලපලා මේක වැඩුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ හැමතැනම ගනුදෙනු වල ස්වභාවයත්, ඒක තුළ නිර්මාණය වෙන පුද්ගල සත්ත්ව ස්වභාවයත් තේරුම් අරගෙන අරකින Nirodha Samapatti මතු වෙන්න, නිර්මාණය වෙන්න අවශ්‍ය පරිසරය සකස් කරනවා. අර බාධක ටික අයින් කරනවා. කන හේතු කරගෙන මම නඩත්තු වෙනවා නම් අන්න ඒ හේතුවෙන් නඩත්තු වෙන මාව අයින් කරලා දානවා. කන තියෙනවා, ඇයෙනවා, හැබැයි අහන කෙනෙක් නැහැ. ඇසෙන් එහෙම දෙයක් නිර්මාණය වෙනවා නම් මම නඩත්තු වෙනවා නම් අන්න ඒක නිවැරදි කරලා දානවා සම්මාදිට්ඨිය කරනකොටගෙන. ඒතොර ඇස තියෙනවා, පේනවා, බලන කෙනෙක් නැහැ, පෙනිච්ච කෙනෙක් නැහැ. මෙන්න මේ විදිහට නිවැරදි කළාම අර සත්ව ස්වභාවයෙන් තොරවෙච්ච ධර්මතාවයට Nirodha Samapatti මතු වෙන්න පුළුවන්. ඒ කියන තැන රාතන් වහන්සේ කියන ඒ වටිනාකම නිර්මාණය වෙන්න පුළුවන්. මේකට තමයි වඩන්න, පුරුදු කරන්න, අවබෝධ කරන්න කියන අදහස වලින් කියන්නේ. ක්‍රම දෙකක් තියෙනවා. යම්කිසි සත්වෙක් දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුක තේරුම් අරගෙන ඒක විඳලා ඉවර කරන ක්‍රමේ යට පෙන්වලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා විසින් ඒකෙන් නිදහසන ක්‍රමේ යට අවබෝධ කරලා දෙන්න ඕනේ. ඒ දෙක හැරෙන්න අපි යම් කිසි දෙයක් කරලා ඒ දුකෙන් එයා බේරගත්තොත්, ගලව ගත්තොත් එයාට විඳින්න තියෙන කර්ම අපිනේ වළක්වන්නේ తాවකාලිකව.
එහෙනම් අපට කර්ම හැදෙනවා. අපට කර්ම හැදෙනවා. ඒ නිසා දුක නිදාස් කරනවා කියන එක බොහොම පරිස්සමෙන් කරන්න ඕන එකක්. යම්කිසි කෙනෙක් අම්මා මැරුණායි කියලා දුකෙන් ඉන්නවා. එතකොට අම්මා මැරිච්ච එකේ දුක එයාට විඳින්න හේතු තියෙනවා. එහෙනම් අම්මලා හැමෝම ජීවිතේ මැරෙනවා. අම්මලා වයසයිනේ අපිට වඩා. එහෙනම් දරුවන්ට කලින් අම්මලා තමයි මැරෙන්නේ. එහෙනම් මේ ලෝකයේ හැමදාම ඉතින් ඉපදෙන හැමෝම මැරෙනවා. මරණය කියන එක පොදු දෙයක්. ඔන්න ওই අවබෝධය දුන්නාම එයා හිත හදා ගන්නවා අම්මා හද නෙමෙයි ඉපදෙනකොටම මැරෙන්න ස්ථිර වශයෙන් තීරණය වෙච්ච කෙනෙක්, ඒකාන්ත වශයෙන් මැරෙන කෙනෙක්. ඉතින් ඒ ධර්මතාවයටම එයා මැරුණා. ඉතින් අද නැත්තම් කවදරි මැරෙනවා. නියත වශයෙන්ම මැරෙනවා. ඒක වළක්වන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. එහෙනම් ඒක ධර්මතාවයක් ඇටියට එයා හිත හදා ගන්නවා. එහෙම වුණොත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අර කැඩිච්ච ෆෝන් එකට අලුත් ෆෝන් එකක් දෙනවා වගේ හදේ ඉඳලා මෙන්න මේ මෙයා තමයි ඔයාගේ අම්මා. ඔයාගේ අම්මා මැරුණාට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ අම්මා හදේ ඉඳලා ඔයාගේ අම්මා විදියට ඉන්නවායි කියලා අලුතෙන් අර ගාඩිනා කියලා කියන්නේ බාරකාරත්වයට අම්මා කෙනෙක්වපත් කරලා ඒ අඩුව වළක්වලා දානවා. ඇයි අර අම්මා නැති වුණාම සංසාරය කරගත්ත හේතුවට අනුව මෙතන ඵලයක් තියෙනවනේ විඳින්න. අන්න ඒක වැළක්වුවා. ඒ මොනොත් ඒක අපට කර්මයක් විදියටපත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ දුක ලෝක සත්ත්වයාගේ දුක නිරෝධ කිරීම සම්බන්ධයෙන් ගෙවල් නැති වෙච්ච අයට ගෙවල් දෙන එක, බිරිඳවරු දහලා ගිය අයට අලුතෙන් විවාහ කරලා දෙන එක, ඉඩම් නැති අයට රජුරවන්ට කතා කරලා ඉඩම් බෙදලා දෙන එක, එහෙම ක්‍රමයක් කළේ නැහැ. ඒ හැයට දුක අවබෝධ කරලා දුන්නා, දුකත් එක්ක ඇඩගැහෙන්න පුරුදු කරලා දුන්නා, දුක නිරෝධ කරන ක්‍රමය කියලා දුන්නා. ඒගොල්ලෝ තමයි දුකෙන් නිදහස් වුනේ. බුදුහාමුදුරුවෝ කිසිම රාතන් වහන්සේ නමක් නිර්මාණය කළේ නැහැ. මාර්ගය දේශනා කළා. ඒගොල්ලෝ රාත් වුණා. ඒගොල්ලෝ සෝතාපන්න වුණේ. කෙනෙකුට කෙනෙක් සෝතාපන්න කරන්න බෑනේ. අපි මාර්ගය කියනකොට එයාගේ දක්ෂකම එයා සෝතාපන්න වෙනවා. එයා අවබෝධය ඇතුළ පහළ වෙනවා. එයා සියලු කෙලෙස් නිරෝධ කරගෙන රාහත් බවට පත් වෙනවා. බලෙන් රාහත් කරන්න පුළුවන් අපි රෙඩිමේඩ් රාතන් වහන්සේලා හදනවනේ. එහෙම කරන්න බෑ. ඒ අවබෝධය තුලින් තමයි කෙලෙස් නිරෝධයටපත් වෙන්නේ, ක්‍රියා විරහිත වෙන්නේ. එහෙනම් මාර්ගය දේශනා කරන්න පුළුවන් අපිට. මාර්ගය පිළිබඳ උපදේශනය අපට දෙන්න පුළුවන්. වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ, නිවැරදි වෙන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ එයා. ඒ වගකීම එයාට තියෙන්නේ. ඒ සත්‍යය සතුයි. අපි දුක් විඳින දුකටපත් වෙච්ච සත්‍යයක් නිදාස් කරනකොට දුකට හේතුව කියලා දෙන්න ඕනේ, මාර්ගය කියලා දෙන්න ඕනේ, ඒකට ඇඩගැයෙන්න අවශ්‍ය උපදේශติก දෙන්න ඕනේ. එයා ඇඩගැයෙනවා, එයා ඒ දුක දරා ගන්නවා, එයා ඒ දුක විඳ ගන්නවා, එයා ඒ දුක නිරෝධ කළ නිදාස් වෙනවා. එයා තමයි කරන්නේ. ගෙවල් කැඩිච්ච කෙනාට ගෙවල් හදලා දෙනවා අපි. ගෙවල් කැඩුනේ අර කලින් කට්ටියගේ මී වදවල් කඩලා. හොඳ ලස්සනට ිටපු මී මැස්සු ඔක්කොම එලවලා දුංගාලා එලවලා අර ඔක්කොම ටික කඩලා කාලා. අරිනේ. ඉතින් අනුන්ගේ ගෙවල් කැඩුවාම ඉතින් තමන්ගේ ගෙවල් සංසාරයම දාම කැඩෙනවනේ. ඉතින් අද නැත්තම් කවදාරි දවසක මේවා කැඩෙනවා. සිමෙන්ති වල ආයුෂ අවුරුදු 100යි. 100න් පස්සේ මේවා හැමතැනම හිරි යනවා, කණු බුරුල් වෙනවා, කඩම් වැටෙනවා, ගරා වැටෙනවා. බලවට පස් වෙනවා මේක. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් කළා යා හිතාදනවා. එහෙම නැත්තම් පුළුවන් විදියට ඉන්න පුළුවන් විදියට අර කැඩිච්ච ටික හරගෙන වෙනම පොඩක් අටවගෙන තෙමෙන් නැතුව අවුෙන් වශයෙන් පින්නේ බේරෙන්න පුළුවන් විදියට අටව ගන්න අදාළ උපදේශය දෙනවා. එයා තමයි අටව ගන්නේ. එයා තමයි හැඩගැන්නේ. එයා තමයි ජීවත් වෙන්නේ. ඒ දුක දැනෙන්නේ නැති විදියට ගයක් අදලා දුන්නොත් සමහරට ඒ කර්ම අපට එන්න පුළුවන්. ඒකත් නැවත නැවත කැඩෙන්න පුළුවන්. මාර්ගයේ දේශනා කරන්න එයා විඳින දුක සම්පූර්ණ වගකීමෙන් යුක්තව අරගෙන නිදාස් කරන්න උත්සාහ කරන්න එපා. එහෙම ධර්මතාවයක් ලෝකේ නැහැ. අපට මාර්ගය විතරයි කියලා දෙන්න පුළුවන්. නිදාස් වීමේ සම්පූර්ණ අයිතිය ඒ සත්වයා සතුයි. එයා තමයි නිදාස් වෙන්නේ. නිදාස් කරන්න බෑ. පැහැදිලි නේද? මාර්ගයට අදාළ මාර්ගයට අදාළ සංකීර්ණ ප්‍රතිපත්තියක් හදුවාම ඒ ප්‍රතිපත්තිය
මේ නිවිලි දීර්ඝ කාලින පවත් ගන්න බැරි වෙනවා. ඒකට ඒ හේතු මොකද කියන්නේ? ඒක අවසාන වෙනකම් මේ වීර්ය තියාගෙන යන්න බැරි. සෑම ගුණයක්ම වීර්ය කියන එක, ඉවසීම කියන එක, දරා ගැනීම කියන එක, සත්කාරය කියන එක, උපකාරය කියන එක මේ ඔක්කොම ගුණධර්මනේ. මේ ගුණධර්ම අපි තුළින් ප්‍රතිපත්තියක් වශයෙන් නිර්මාණය කළාම ඒ ප්‍රතිපත්තිය අපි කොච්චර දුරට තේරුම් ගත්තද, කොච්චර අවබෝධයෙන් යුක්තව ඒක වඩනවද, ඒකට සාපේක්ෂව තමයි කාලය තීරණය වෙන්නේ. සබ්බේ සංඛාර අනිච්චා කියන ධර්මතාවය අපි මේ සංස්කාර පිළිබඳව විතරයි ගලපගෙන තියෙන්නේ. හැබැයි ඒක හැම දෙයකම ගලපන්න ඕනේ. මගේ ජීවන රටාවත් අනිත්‍යයි. අවබෝධය වැඩි වුණොත් මේක වෙනස් වෙනවා. මගේ කතා ශෛලිය අනිත්‍යයි. ඇයි? මීට වඩා අවබෝධය වැඩි වුණොත් ඒ කතා කරන විලාසය ගලපන විදිය වෙනස් වෙනවා. මගේ මානකම අනිත්‍යයි. ඇයි? මාර්ගඵලයෙන් බලට මම කරන මානකම වෙනස්. අලුත් මගේ මානකම වෙනස් විදිහට කරන්නේ. එහෙනම් මේ ಗುಣධර්ම විදිය විතරක් නිත්‍ය වෙන්නේ කොහමද? වීරිය පාරමිතාව පෘතුජන කෙනාගේ එකයි සෝතාපන්න කෙනාගේ ආත්පසින්ම වෙනස්නේ. මහා බෝධිසත්වයේගේ වීරිය පාරමිතාවයි සාමාන්‍ය කෙනෙක්ගේ වීරිය පාරමිතාවයි ගත්තාම ආසයි පොළොවයි වගේ. එකම පාරමිතාව, එකම ගුණය, එකම ප්‍රතිපත්තිය. ගොඩක් වෙනස්. මොකද්ද ඒකට හේතුව? ඒක අපට තේරිලා තියෙන විදිය සහ තේරුම් ගත්ත විදිය. ඒ ಗುಣධර්මයේ පාරමිතාව පිළිබඳව අපි ගෝචර කරගත්තා වූ කරුණු ඒ අවබෝධය තමයි ඒක තීරණය කරන්නේ. එහෙනම් අපි වීර්ය පාරමිතාවක් හදනවා. අද ඉඳලා මම මේ විදියට කරනවා යකිනක. මොකද්ද දැන් පාන්දර 3ට මං ඈරෙනවා. අනිවාර්යෙන් පාන්දර 3ට ඈරිලා මම භාවනා කරනවා කියලා වීර්යයක් අපි හදනවා. හැබැයි දවසක් දෙකක් ඈරෙනකොට ටිකක් මාන්සි කමන්න අද නිදාගම කවුරුත් දන්නේ නැහනේ. එත කරම් භාවනාව. එනම් ඒ පාන්දර තුන කියන නැකතේ තියෙන වටිනාකම ද අපිට පුංචි කාලේම වුණාම දවසක් වෙම නිඳ ගියොත් කවදාක්වත් අපේ ගුරුවරු අපට තරවටු කරන්නේ. ඒ නිඳ ගිය කෙනා වාඩි කරලා ඉතින් විනාඩි 45ක් පැයක් කතා කරනවා. දැන් බලන්න මේ පැය 24න් මේ බ්‍රහ්ම මූර්ත වේලාව කියලා කියන්නේ 3-4-5 කියන මේ පැය තුන ජීවිතේ නැවත කවදාක්වත් හම්බෙන්නේ නැහැ. දවල් කාලේ කවදාක්වත් ගන්න බෑ. එතකොට මේ කාලය තුල අපි යම්කිසි අණුවක එක කොටසක් තේරුම් ගත්තොත් ඒ කොටස 1024ක් විතර තියෙනවා. ඒ අණුව සම්පූර්ණයෙන් අවබෝධ වෙන්න යට දවස් 1024ක් යනවා. සෙල්ලම් නැහැ වැඩි. ඊටවසේ ඒ අණුව තවත් අණුවත් එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදය තේරුම් ගන්න. ඒ වගේම තවත් 1024 ඒවා 3-4ක් යන්න පුළුවන්. එතකොට එහෙම ගනුදෙනු කරන අණු එකතු වෙලා යම් යම් නිර්මාණ වෙන්න, පඨවි ආපෝ තේජෝ ඒවා නිර්මාණය වෙන්න ඒක තේරුම් ගන්න මේ වගේ කාලයක් යනවා. ඕමම ගණන් අදලා බලනකොට මෙච්චර කාලයක් යනවා නම් මං ඇයි සතපුනේ? එච්චර කාලයක් මගේ ආයුෂ නැහනේ. එතකොට ගණන් අදලා බලන මගේ ආයුෂ කාලය මෙච්චරයි. පැය 12ක් විතර මං රැයට බුදි, දවල්ට පැය 12යි. ඒ පැය 12යි දත්ම දින්න ඕනේ, මූණෝ දාන්න ඕනේ, උදේට කන්න ඕනේ, දවල්ට කන්න ඕනේ, ඒ රෙදි හොදන්න ඕනේ, පොඩි පොඩි වැඩ තියෙනවා, ඒ ටික ඔක්කොම කරලා ඔක්කොම බලනකොට මට ඒ පැය 12යි සේරම ටික නානකේ ඉඳලා අඟෝදනකේ ඉඳලා දත්ම දිනකේ ඉඳලා ඔක්කොම බැලුවාම පැය 8ක් විතර ගිහිල්ලා විවේක වෙන වෙලාවල, ඉඳගෙන ඉන්න වෙලාව, වටපිට බලන වෙලාවල, ඒට යනවා මේට යනවා, ඒවත් එක බලනකොට සාමාන්‍යයෙන් මට මං වෙනුවෙන් මම වැඩ කළ තියෙන පැය භාගයයි දවසට. අවුරුද්දේ 365 දවසම ගණන් අදලා බලනකොට මම සාමාන්‍ය සතියක්වත් මං වෙනුවෙන් වැඩ කළා නැහැ. ඔක්කොම නිකම්ම ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේව ගණන් අදලා බලනකොට කාලයේ වටිනාකම, දවසේ වටිනාකම, මම වඩන මාර්ගයේ වටිනාකම, ඒකේ අවබෝධය සඳහා මට ඉතුරු වෙලා තියෙන කාලයේ වටිනාකම අසාමාන්‍ය විදිහට දැනෙනවා. මෙන්න මේවා තේරුම් කරලා දෙනවා. ඊට පස්සේ පාන්දර 3ට නැගිට්ටාම මේ බ්‍රහ්ම මූර්ත වෙලාවේ ඒ අණු සැකසීලා තියෙන විදිය, පෘථිවියේ තරංග පීචලා තියෙන විදිය, එතකොට අපේ කයේ තියෙන ඒ චිත්ත වීතිවල වේගය,
ප්‍රාණ ශක්තිය භ්‍රමණ වේගය ඒවායේ තරංගات එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදය ඉක්මනට අවබෝධ වෙන්න පුළුවන් මේ ධර්මතාවය. එතකොට පාන්දර තුනට ගොඩාක් දුරට පල්ලෑ ලේයර් වල තියෙන තරංග ඔක්කොම ෂට්ඩවුන් වෙලා තියෙන්නේ. උඩ තරංග ලේයර් වල තරංග තුනක් විතරයි වැඩ කරන්නේ. එහෙනම් අපේ චක්‍රාවලින් ගත්තාම විසුද්ධි ආග්නේ ශාක්‍ර ශාස්ත්‍ර කියන තුන විතරයි වැඩ කරන්නේ. එතනින් පල්ලෑට වැඩ කරන්නේ නැහැ. ඒකයි බ්‍රහ්ම මූර්ත වෙලාවේ භාවනා කරන කිසිම කෙනෙක් කියලා නැහැ. මට රාගය ඇති වුණා, ද්වේෂය ඇති වුණා, තරහා ගියා කියලා කියන්නේ නැහැ. ඇයි ඒ? ඒ තරංග తాවකාලිකව නතර වෙලා. බුදුවරු හැමවම බුදුහුනේ ඒ පාන්දර ජාමෙළු. ඍෂිවරු ඒ අට සමාපatti වලට සමවැදුනේ ඒ පාන්දර ජාමෙළු. එනම් මේ වෙලාව කෙලෙස් නැති වෙලාවක්. කෙලෙස් වලින් තොර වෙලාවක්. කෙලෙස් යටපත් වෙච්ච වෙලාව ස්වභාවිකවම. එනම් යටපත් වෙච්ච වෙලාවක මගේ අඩුපාඩු ඔක්කොම යටපත් වෙලා නම් අවබෝධ වෙන්න තියෙන අවස්ථාව වැඩි. තේරෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒක පැය 24 මොන වෙලාවක වැඩුවත් මෙන්න මේ වාසිය අපට ලැබෙන්නේ නැහැ. මේ ප්‍රයෝජනෙ ලැබෙන්නේ නැහැ. එනම් මේ පැය තුන තාපසේ ඒ කාන්ත වශයෙන්ම ඇරිලා ඉන්න ඕනේ. ඒක පුරුදු කරන්න ඕනේ. හේතුව ඒ කාලය තුල මෙච්චර වාසි තියෙනවා Tamange ඒ tempatu අවදි වෙන අවස්ථාවල් ඒ අනවශ්‍ය tempatu යටපත් වෙන අවස්ථාවල්. අපි දන්නවනේ මෛත්‍රියේ පැයක් විතර වැඩුවාම සම්පූර්ණ අදහසම මෛත්‍රිනේ. සිත මෛත්‍රියෙන් පිරීලා වචන වල මෛත්‍රිය තියෙනවා, ඇසිරීමේ මෛත්‍රිය තියෙනවා, ගනුදෙනු වල මෛත්‍රිය තියෙනවා. පැයක් විතර අපි තරහින් හිටියොත් කතාවෙන් දැනෙනවා තරාව, ඇසිරීමෙන් දැනෙනවා තරාව, ගනුදෙනු වල මොනාර බහණ්ඩයක් දුන්නත් ඒක දෙන වේගෙන් අපිට දැනෙනවා ටිකක් තරහා ගිල්ලා වගේ කියලා. ඔක්කොම ඉරියව් වලින් තරහා පේනවා. එහෙනම් මේ බ්‍රහ්ම මූර්ත වෙලාවේ අපි පාන්දර ඇරිලා සම්පූර්ණ ආධ්‍යාත්මික දේවල් ඉතනකොට අපේ සංසාර තැම්පත් වල ආධ්‍යාත්මික දේවල් ඔක්කොම උඩට ඇවිල්ලා මතු වෙලා අර ලෞකික දේවල්, කාමක දේවල් ඔක්කොම යට ගිහිල්ලා, කාම ලෝකයේ දේවල් ඔක්කොම යට ගිහිල්ලා. එනං එදා දවස පුරාම අපි ආධ්‍යාත්මික සිතුවිලි වලින් තමයි වාසය කරන්නේ. ආධ්‍යාත්මික තමයි හැමදේම හිතන්නේ, කතා කරන්නේ, සවන් දෙන්නේ. එනං එයාගේ චරිතය තුළ දුක නිර්මාණය වෙන්න තියෙන අවස්ථාවල් අඩුයි, සැප නිර්මාණය වෙන්න තියෙන අවස්ථාවල් වැඩි, පීඩණයෙන් තොරයි, අරිම විවේකයි, අරිම නිදහස්. මෙන්න මේක ලබන්න බැරිලු අනිත් මොන වෙලාවෙ භාවනා කටයුතු කෙරුවත් මෙන්න මේ අවස්ථාවට විතරයි ලැබෙන්නේ කියලා ඒ වෙලාවේ තියෙන වාසි 100ක් විතර කියනවා. ප්‍රයෝජන ටික ඔක්කොම කියනවා. ඇඟ ඉරි වැටෙනවා. පව් වෙනදා තුනේ එන්න කීයටද කියලා 12 ඉඳලා බලන් ඉන්නවා ඒ උරලෝසුව. එලාම් තියලා 2:50ට ඇරිච්ච කෙනා 12ට ඇරිලා තුන වෙන්නේ කීයටද කියලා බලන් ඉන්නවා. ඒ තරම් එකට වටිනාකම ලැබිලා. ඒ තරම් වටිනාකම ලැබිලා. අවුරුදු 55 කෙනෙක් රස්සාවට ගිහිල්ලාලු පෙන්සන් යනකම්ම. රස්සාවට වටිනාකම දීලාද නැහැ. අමුදරුවන්ට වටිනාකම දීලා. එයාට කන්න බොන්න දෙන්න ඕනේනේ. එයාව බලා ගන්න ඕනේනේ. අටට කෝච්චි එන්නේ. හයාමාර වෙනකොට ගෙදරින් පිටත් වෙලා. කෝච්චියට කලින් එයා ස්ටේෂනේ කටාරම් බලන් ඉන්න කෝච්චියන දිසාව. එච්චර වීරියක්, එච්චර කැපවීමක්. ඒ තරම් පෞරුෂත්වය කොහෙන්ද මේ ගුණ ධර්මාවේ? ඕනවට වඩා වටිනාකම අප අර අමුදරුවන්ට ලැබිච්ච නිසා. පෞල් බර ඕනවට වඩා ඉතට ගත්ත නිසා කෝච්චියට කලින් මේ මිනිස්සු ඇවිල්ලා. අවුරුදු 55 වෙනකම් එක දිගටම වැඩට ගිහිල්ලා වාර්ෂික නිවාඩු අරගෙනත් නැහැ. ලෙඩ නිවාඩු අරගෙනත් නැහැ. හැමදාම වැඩ, හැමදාම වැඩ. එනං අපේ පැවිදි ජීවිතවල සමහර ප්‍රතිපatti බින්දෙන්න හේතුව ඒකේ වගකීම අපි හරගෙන නැහැ. මේක අන්තිම වෙනකම් මම කරනවාය කියන ප්‍රතිපත්තිය ශක්තිමත් නැහැ, පෞරුෂත්වේ නැහැ. ඒ කරන දේ තුළ මට ලැබෙන වාසි, මට ලැබෙන ප්‍රයෝජන මම තේරුම් අරන්නේ නැහැ. ඒ නිසා මේක වැඩක් නැහැ කරලා. මොනවද ඉතින් ඈරිලා ටිකක් වෙලා ඉන්නවා. ඉතින් නිින්දත් යනවා. පැය භාගයක් විතර ඉන්නකොට නිදිමත ඇදෙනවා. ඒ මම පෙරලා නිදා ගන්නවා. කවදාවත් ඒ පැය තුන භාවනා කරන්නත් බෑ. ඒ වෙලාවට ඒ ඉරියව්වේ ඉන්නත් බෑ. අමාරුයි. මමම අලස වෙලා, කම්මැලි වෙලා, මගේ සිත මමම සනසගෙන
මමම තීරණය කරනවා ඒක හරියන්නේ නැහැ කියලා. එතකොට හරි ගිය කට්ටියට කොහොමද දන්නේ හරි ගියේ? ගොඩ ගිය කට්ටිය කොහොමද දන්නේ නැහැ ගොඩ ගියේ? ඒවා හිතන්න කාලයක් නැහැ. එහෙනම් අද ඉඳලා මම පාන්දර පාට පැම්පාසු වෙනවා කියලා ප්‍රතිපත්තියක හොඳ ගුණ ධර්මයක් නේ. උදෑසන අවදි වීම පුබ්බට්ටායිනියෝ බුද්ධ වචනයක් නේ. අලුයම පාන්දර අවදි වෙන එක ඒක ගුණයක් විදිහට පුරනවා නම් ඒ පාන්දර අවදි වීමෙන් මට ලැබෙන ප්‍රයෝජන. ඉර පායන්න කලින් මම අවදි වෙලා ඇඟට වතුර දාලා සෛල ඔක්කොම අවදි කරවලා භ්‍රමණ කරලා භ්‍රමණය කරලා තියාගත්තාම ඉරෙන් එන D විටමින් එක කයට අවශ්‍ය තරමටත් වඩා අවශෝෂණය වෙනවා. අස්ති ශක්තිමත් වෙනවා. කයේ ප්‍රාණ ධාතුව ශක්තිමත් වෙනවා. නිරෝගිමත් වෙනවා. ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. තුවාල සනීප වෙනවා. කල්පනාව වැඩි වෙනවා. අධ්‍යාපනය පීඨනවා. කල්පනාව දැනුම මතකය වැඩි වෙනවා. ඔළුව නිරෝගිමත්. ඉසේ කැක්කුම හරියනවා. කොඳුවල අමාරු අස්තිවල තියෙනවනම් සූර්යාලෝකය කියන්නේ අස්ති සම්බන්ධ එකක් නේ. D විටමින් එක ලැබෙන ලැබෙන අස්ති හයියයි. එතකොට අස්තිවල තියෙන වේදනා, ධනිස්වල තියෙන වේදනා ඒවා නිකම්ම හරියනවා. උදේ පාන්දර අවදි වෙච්ච නිසා ඉන්ද්‍රියම්බල ක්‍රියාකාරීත්වය හොඳට සිද්ධ වෙනවා. ජීර්ණ ක්‍රියාවලිය හොඳටම තියෙනවා. පෞරුසත්වය වැඩි, පිපිදිච්ච ස්වභාවය වැඩි, කාර්යක්ෂමතාවය වැඩි, දවසේ කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි, අනිත් අයට වඩා කැපිලා පේනවා. දැන් මේ ටික දැනගත්තාම පාන්දර පාට නෙමෙයි තුනට ඇරිලානේ. එහෙනම් අපි වඩන යම්කිසි ප්‍රතිපත්තියක් තියෙනවා නම්, ප්‍රතිපදාවක් තියෙනවා නම්, ගුණයක් තියෙනවා නම්, පාරමිතාවක් තියෙනවා නම්, ඒක තුල තියෙන සියලුම දේවල් ඒ තොරතුරු ටික දැනගන්න ඕනේ. ඒකේ මට මගේ පාරමිතාවට මගේ ආධ්‍යාත්මික ජීවිතයට වෙන වාසි ටික දැනගන්න ඕනේ. ප්‍රයෝජන ටික දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. මෙන්න මේක තුල තමයි අරක ශක්තිමත් වෙන්නේ. ඒක කරන්නම හිතෙනවා. ඒක කරන්නම හිතෙනවා. මෙන්න මේ විදියට අපි වඩන ಗುಣධර්ම තියෙනවා නම්, ප්‍රතිපත්ති තියෙනවා නම්, පාරමී තියෙනවා නම්, ඒවා අපේ ජීවිතත් එක්ක කොච්චර සම්බන්ධද, අනාගතේ අපේ ආධ්‍යාත්මික ජීවිතත් එක්ක කොච්චර ඒවා අපට වාසිදායකද, ප්‍රයෝජනවත්ද කියන එක හොඳට තේරුම් ගන්න. අපි නැගිටින්න කලින් කය නැගිටලා කියනවා මම අවදි වෙලා ඉන්නේ ඈරෙන්න කියලා. සිතට කලින් කය හැරිලා. නිින්දෙන් ඇවිදිනවා කියලා කියන්නේ. නින්දෙන් ඇවිදින කට්ටිය සිත හැරිලාද? නෑනේ, සිත නිදිනේ. දන්නේ නෑනේ මොනවද කරන්න කියලා. කය හැරිලා තමයි ඇවිදින්නේ. ඒ විදියට ඒ කර්මකාරණ හරියට සිතට ප්‍රත්‍යක්ෂ වුණා නම් සිතට කලින් කය හැරෙනවා. හැරවන්න දෙයක් නෑ. මෙන්න මේ කර්මකාරණ හොඳට තේරුම් අරගෙන ඒවා හොඳට කර්මකාරණ අවබෝධ කරගෙන ඒ ප්‍රතිපatti වල තවත් මීට වඩා ශක්තිමත්ව පීටන්න. එතකොට ඒව නිවැරදි වෙයි. උදෑසන සාකච්ඡාව අපි නිමා කරනවා. සීලම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි.